ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ මෙවැනට සාමාන්‍ය පරිදි දාවන වෙනවා. අපි පුජ්‍යලි කංශයේ බස්රථවලටත් හැකි පමණින් ඉන්ධන ලබා දීම සිදු කරනවා. විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ සියලුම පාහේ ඉන්ධනහල් වලින් අපි ඉන්ධන ලබා දෙනවා. ඒ වගේම ඉන්ධන ලැබෙන පරිදි ප්‍රාදේශීය මට්ටමින් අපි ඉන්ධන ලබා දෙනවා. ඒක නිසා පුජ්‍යලි කංශයේ බස්රථ සහ ශ්‍රී ලංකා ගමනාගමන බස් මණ්ඩලයේ බස්රථ සාමාන්‍ය පරිදි ප්‍රාදේශීය මට්ටමින් දාවන වෙනවා. ඒ වගේම දුර පළාත් සඳහාත් ගමන් කරන බස් වලටත් අපි සීමා සහිතව ඉන්ධන නිකුත් කරමින් පවතිනවා. ඒක නිසා පොදු ප්‍රවාහනය පිළිබඳව ගැටලුවක් නැහැ. අන්තර් පළාත් බස් රථත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දාවනයට යොදවලා තියෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ගාස්තු කිසිත්ම වැඩි වෙන්නේ නැහැ. මේ වෙනතෙක් එවැනි තීන්දුවක් කරගෙන නැහැ. NTC ආයතනය තීන්දුවක් කරගෙනත් නැහැ. එම නිසා බස් ගාස්තුවල සංශෝධනයක් මේ වන අවස්ථාවේදී සිදු කරන්නේ නැහැ. ඒ මොකද පසුගිය වකවානුව තුළ වැඩි වුණු බස් ගාස්තුව මතම මෙම ඉන්ධන වැඩිවීම තුළ දාවන කටයුතු සිදු කරන්න කියලා තමයි අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ. ඒ අනුව අපි ඉදිරියේදී ඒ ආකාරයටම කටයුතු කරනවා. ඔව්, සමහර සමාජ මාධ්‍යවල අපි දැක්කා බස් රථවල අනතුරුදායි විදියට මගේ ජනතාව ගමන් කරන ආකාරයක්. ඒත් එසේ සිදු කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින, මොකද ඒක අතිශය භයානක දෙයක්. හදිසි අනතුරු සිදුවිය හැකි ආකාරයට තමයි ඔවුන් ඒ බස් රථවල ගමන් කරමින් සිටියේ. අපි සෑම උත්සාහයක්ම දරනවා අපේ නිවැරදි කාලසටහනට ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීමට. ඒට සහයෝගයක් වශයෙන් තමයි අපි සියලුම පුජ්‍යලි කංශයටත් ඉඳලා සපයලා ඒ බස් රථත් ඒ මාර්ගවලටම අවතීර්ණය කරගන්නේ.